මතක් කළා මේ මල්ලන් නැවත මගේ පින්කම් වලට ගේන්න එපා කියලා මොකද පුතේ අපි පින්කමක් දකිද්දී මම දකිනවා සමහර විට 100 දෙනෙක් සාදු සාදු කියලා කියලා තියෙනවා 100 දෙනෙක් සාදු සාදු කියද්දී දෙන්නේ බයිනෝ පුතේ තේනවා ඉතින් මට අවශ්‍ය ඒ දෙන්නට නොබෙන ඉන්න විදියට පින්කම සිද්ධ කරන්න ඒ දෙන්නට නොබෙන ඉන්න විදියට තේන්නයි මම දන්නවා දැන් මේ वेदिकाव में पिंकमते सरसरती ना मल्टीकल दाखिती अभी क्यों में मालवर इत वटिना का रुपया पनस्दाह किये होते इतने में रुपया पनस्दाह पैकर ला में मल्टीकल पूजा करा दी में भी दिए थे होते में मल्टीकल निशा की देने जीवन देना होते ठीक है दें समारु मित्तियां दुष्टि का जनता आप अभी टेबल किए ना स्वामी नाम से රටේ ජනතාව අප්‍රමාණ පීඩනයකින් පත් වෙනවා කන්න නැතුව ඉන්නවා ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේට පහන් ආලෝක පූජා කරනවා හඳුන් කූරු පූජා කරනවා මල් පූජා කරනවා ගිලම්පස පූජා කරනවා ඇයි මෙහෙම කරන්නේ මේ මුදල් අර අහිංසක ජනතාවට දෙන්න කියලා පින්වතුනි මේක අන්තම අන්ත මිත්‍යා දෘෂ්ටික අදහසක් ඔබ හොඳට තේරුම් ගන්න රුපියල් ලක්ෂයක මල් ගෙනල්ලා පින්කම් කළොත් පින්වතුනි ඒ රුපියල් ලක්ෂ මල් නිසා 50 දෙනෙක්වත් අඩු ගාණ ජීවත් වෙනවා 100 දෙනෙක්වත් අඩු ගාණ ජීවත් වෙනවා පහන් වැටිය බුදුරජාණන් වහන්සේට පත්තු කරන මොහොතක් පාසා පොල් ගෙනියේ අයිතිකාරයා පටන් පින්වතුනි පොල් තෙල් සිල්ලර වෙරෙන්දා දක්වා කී දෙනෙක් ජීවත් වෙනවා පහන් තිරයන් ගන්න මොහොතක් පාසා ඒ පහන් තිරේ විකුණන පුද්ගලයා දක්වා පහන් තිරේකින් කී දෙනෙක් ජීවත් වෙනවා ගිලම් පසක් බුද්ධ පූජාවක් පූජා කරද්දී ඒ ආහාර සකස් කරන ඒ ආහාර විකුණන ඒ ආහාර නිෂ්පාදනය කරන පුංචි ව්‍යාපාරිකයාගේ පටන් කී දහහක් ජීවත් වෙනවද කියන්නේ හෙට දවසේ රුවන්වැලි මහා සෑයේ නායක ස්වාමීන් වහන්සේ නීතියක් දැම්මොත් මේ සතියේ කිසිම ආමිෂ පූජාවක් මේ රුවන්වැලිවක් මේ රුවන්වැලි මහා සෑයට කරන්න බෑ කියලා පින්වතුනි ලක්ෂ ගාණක් ජනතාව ආර්ථික අහිමියටපත් වෙනවා මල් ගොවිතැන් කරන ගොවියාගේ පටන් සිල්ලරේ මල විකුණන ගොවියා දක්වා කී දෙනෙක් අතින් අතට ඇවිල්ලාද මේක වෙන්නේ පින්වතුනි එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා ඔබ දල්වන පහනක් නිසා හඳුන් කුරම් නිසා මලක් නිසා බුද්ධ පූජාවක් නිසා ගිලම්පසක් නිසා පින්නතුනේ අසරණ අහිංසක මිනිස්සු ලක්ෂ ගණන් ජීවත් වෙනවා එසමම හොඳටම දන්නවා මේ මල්තික නිසා අඩුගානේ 100 දෙනෙක් හරි අද දවසේ ජීවත් වුණා කියලා එනිසා මට මේක එපා කියන්න බෑ පුතේ නමුත් මේ මිත්‍යා දෘෂ්ටික ලෝකය පින්නතුනේ මේවා දකින්නේ නෑ ඒ නිසා අපි දක්ෂ විය යුතුයි මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයෙන් බේරිලා මේ ධර්මයේ ලෝකෙට දෙන්න මායාවගේ හිසට ඔකු ඇනලා මේ ධර්මයේ ලෝකෙට දෙන්න අපිට ඕනේ මල්ලුට යන්න නෙමෙයි අපිට ඕනේ නැටුම් ගයින් හේමිසි මැද්ද යන්න නෙමෙයි අපිට ඕනේ ඔබලා වටකරගෙන සාදුකාර දෙන්න නෙමෙයි අපිට ඕනේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න බොරළු ගොඩ මත හරි ඇවිදලා පින්නතුනි සුදු රෙද්දක් නැති පුතුව මත හරි වැඩ ඉඳලා ඔබට චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ 45 රසලක් පුරාවට Siri පතුල් වල කටෙන් කර ගැටෙන තුනාවට දියපත් මහසේගේ අයෝමය ශක්තිය කැපකලේ පින්නතුනි මල් උඩ යන්න නෙමේ පාවඩේ ලන්න නෙමේ හේවිසි හොරණා නැටුම් ගැරුම් මැද්ද යන්න නෙමේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කැඳින මට වටින්නේ ඒ චතුරාර්ය සත්‍ය විතරයි. එනිසා මම පින්කම් සංවිධානය කරන ගෞරවනීය පින්වතුන්ලාට කියනවා ඔබලාගේ ශ්‍රද්ධාවට මම 1000 වාරයක් හිත නමනවා. නමුත් මේ අසත්පුරුෂ ධර්මයන්ගෙන් අපි බේරෙන්න ඕනේ. මේ අසත්පුරුෂ ධර්මයන්ගෙන් බේරිලා මේ ධර්මය අපි සමාජගත කරන්න ඕනේ. මේ චතුරාර්ය සත්‍ය සමාජගත කරන්න ඕනේ. මින් පස්සේ මගේ පින්කම් වලට කරුණාකර සුදුරෙද්දයි පුතුවයි දුවා මැති පුතේ මල් වෙන්නපා සාදු සාදු